අයිගයිස් ඔයාලම මේ එකතු වෙලා ඉන්න ටෙක්දේ YouTube දැනුම අවකාශන්ගේන තවත් අලුත් වීඩියෝ එකට. ඔන්න අද වීඩියෝ එකෙන් මං කියලා දෙන්නේ වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් AI එකක් ගැන. ඉතින් මං ක්වාන් LLM ගැන මීට කලින් වීඩියෝ එකක් කරා. මේක ඇතුලේ මෙතන වීඩියෝ ජෙනරේෂන් කියලා ඔප්ෂන් එකක් කලින් තිබ්බ, හැබැයි ඒක වැඩ කරේ නැහැ. ඒ වුණාට මේ වෙනකොට ඒක වැඩ කරන තත්ත්වයට හදලා තියෙනවා. ඔයාලට මේක මෙතනින් try කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම මේ AI එක ඔයාට මෙතනින් පිටත් චෙක් කරලා බලන්න ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මේ ක්‍රම හැම එකක්ම මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙනවා. හරි, අද අපි කතා කරන මේ AI එකේ නම තමයි Van AI කියන්නේ. ඉතින් මේකේ වර්ෂන් කිහිපයක් මීට කලින් තිබ්බා. හැබැයි Van 2.1 කියන වර්ෂන් එක තමයි මේ වෙනකොට ඕපන් සෝස් විදිහට මෙහෙම රිලීස් කරලා තියෙන්නේ. අලිබාබා කම්පැනි එකට අයිති තවත් එකක් තමයි මේක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ක්වාන් LLM එක ඇතුළෙම මේක ඉන්ටග්‍රේට් කරලා තියෙන දැනටමත්. ඒ වගේම ඒකෙන් පිටත් ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මම සුපුරුදු විදිහටම Google එකට ගිහිල්ලා Van AI කියලා සර්ච් කරනවා. සර්ච් කරාට පස්සේ මට මේ වගේ සර්ච් රිසල්ට් තමයි දැනට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් Van AI ORG කියලා තියෙන මෙන්න මේ සයිට් එකන මම ගියා. ඒකට ගියාට පස්සේ මේ AI එකෙන් ජෙනරේට් කරපු වීඩියෝස් කිහිපයක් මට මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් වුණා. හැබැයි මේක Van AI ලගේ ඔෆිෂියල් සයිට් එකක්ද කියලා හරියටම කන්ෆර්ම් කරන්න නම් බැ. කොහොම හරි මේ සයිට් එකේ Van AI එකෙන් ජෙනරේට් කරපු ඉමේජස් වීඩියෝස් ගොඩක් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Van 2.1 මොඩල් එක ගැන මේකේ ගොඩක් විස්තර ඉදිරිපත් කරලා තියෙනවා, සහ ඒකෙන් ජෙනරේට් කරපු වීඩියෝ කිහිපයකුත් මේකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේකේ තියෙන දේවල් ගැනත් පොඩ්ඩක් කතා කරලා ඉමු. මේකේ ෆීචර්ස් ගැන ගත්තොත් එහෙම මේකේ බලන්න මොන වගේ වීඩියෝද මේකෙන් ජෙනරේට් කරලා තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ හිප්හොප් dance එක වීඩියෝ එකක් මේ කට්ටිය ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් මේකේ lightning movement වගේ ගොඩක් දේවල් ඒ විදිහටම දාලා තියෙනවා. ඊට පස්සේ බල්ල බයිසිකල් පදින එකක් හදලා තියෙනවා මේකෙන්. ඉතින් ඒකත් realistic විදිහට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඊළඟට මේ වෙඩින් එක dance එකක් වගේ movement එකක් තියෙනවා. ඉතින් මේකත් හරි ලස්සනට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ පෝස දෙන්නේ බොක්සින් ගහන වීඩියෝ එකක් තියෙනවා මෙයාලා ගාව. ඉතින් ඒකත් මාරම ක්‍රියේටිව් විදිහට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඊට පස්සේ මෝටර් සයිකල් රේසින් වීඩියෝ එකක් මේ විදිහට තියෙනවා. ඒකත් ගොඩක් දුරට රියලිස්ටික් විදිහට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකෙන් කම්ප්ලෙක්ස් මෝෂන් තියෙන වීඩියෝ ජෙනරේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෆිසිකල් සිමියුලේෂන් ඔප්ෂන් එක තියෙනවා. මේකෙදී අපිට බලාගන්න පුළුවන් මේ බල්ලෙක් තක්කාලි ගෙඩි කපන වීඩියෝ එකක් තියෙනවා මෙතන. ඉතින් මේකෙත් මේ බල්ලගෙන ඇට වෙන විදිය, ඊට පස්සේ අත පාවිච්චි කරන විදිය, ඒ වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ වතුරත් එක්ක චලනය වෙන දේවල් සහ ඒක ඇතුලෙන් කෙනෙක් එන ආකාරය දක්වන වීඩියෝ එකක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඒකත් මාර තාත්වික විදිහට ජෙනරේට් කරලා තියෙනවා AI එකකි. ඊට පස්සේ මේ ඊතලයක් විදින වීඩියෝ එක ගත්තත් ඒකේ මූවමන්ට් සහ ඒකේ ෆිසික්ස් ගොඩක් රියලිස්ටික් විදිහට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. මේකේ අන්තිම වීඩියෝ ක්ලිප් එක විදිහට මේ තියෙන බැලුම් බෝලයක් අතාරිනවා වතුර පුරවලා, ඒකෙන් වතුර විසිරෙන ආකාරය දක්වන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් මාරම රියලිස්ටික් විදිහට ජෙනරේට් කරලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ කියනවා සිනමැටික් ක්වලිටි එකකින් වීඩියෝ ජෙනරේට් කරනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒකට උදාහරණ කිහිපයක්. මේක ඇතුලේ තියෙනවා ජලය ඇතුලේ යම්කිසි පිපිරීමක් වෙනා වගේ වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා ෆිල්ම්ස් වල හැම දැකලා ඇති මෙන්න මේ වගේ මූවමන්ට් තියෙන වීඩියෝස්. ඊට පස්සේ මේ වගේ කාටූන් වීඩියෝ බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ෆ්ලයින් බොයි කියලා වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සිනමැටික් වීඩියෝ සෙට් එකකුත් බලාගන්න පුළුවන්. ඊට පස්සේ කන්ට්‍රෝලබල් එඩිටින් කියලා ඔප්ෂන් එකක් මේ විදිහට දාලා තියෙනවා. මේකෙත් අපිට මේ විදිහට වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා, බලාගන්න පුළුවන්. ඉතින් මේකේ මේ කැමරා හැම ඇන්ගල් වෙන විදිහ, ඊට පස්සේ ට්‍රාන්සිෂන්ස් වෙන විදිහ, ඒ වගේ ගොඩක් දේවල් මෙතන දාලා තියෙනවා, බලාගන්න පුළුවන්. එතනින් අපිට මේ වීඩියෝස් වල එක එක ආකාරයෙන් ජෙනරේට් කරපු අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ එක එක මොඩ් වලට මාරු කරලා තියෙනවා, ඒකෙන් තමයි මෙහෙම ජෙනරේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ විෂුවල් ටෙක්ස්ට් ජෙනරේෂන් බයි Van AI කියලා තියෙනවා. මං හිතන්නේ මේ වගේ මේ ටෙක්ස්ට් සහිතව ජෙනරේට් කරපු ඔප්ෂන් තමයි මේ තියෙන්නේ.
ඉතින් ඒවත් මාර තාත්තක විදිර ජනරේට් කරල තියෙනවා බලාගන්න පුළුව. ඉතින් ඒවගේ තවත් වීඩියෝ කලිප්ස් කිහිපයක් මේක තියෙනවා යාල මේ සයිට්කට වෙල්ල බලාගන්නඩිතුර විඩියෝටික. ඉතින් අපි දැම් බලමු කොහොමද මේකින් වීඩියෝ ජනරේට් කරන්නේ කියලා. ඉතින් මං මේ වෙබ්සයිට් එකෙන් යන්නේ නැතුව මං මේකට යස් කරනා van.video කියන වෙබ්සයිට් එක. ඉතින් අපි මුලින්ම බලලෙමු කොහොමද මම මේකට සයින් ඉන් වුනේ කියලා. මොකද මම දැනටමත් මේකට සයින් ඉන් වෙලා ඉන්න නිසා මං මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගත්ත. දැන් මං ඔයාලට ඒක පෙන්වන්න. ඉතාම සරල විදිහට Google account එකෙන් sign in වෙන්න දෙන්නේ. sign in වුණාට පස්සේ ඔයාට මෙතන ඔයාගේ user ID එක සහ මෙතනින් ඔයාට ඔයාගේ නම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඊට උඩින් මෙතන credit කියලා තියෙන බලා ගන්න පුළුවන්. මෙතන checked in කියලා button එකක් තිබ්බ. මම ඒක click කරාට පස්සේ 50ක් වෙලා තිබ්බ credit එක 100ක් විදිහට up වුණා. ඉතින් අපිට දවසකට credit 100ක් මං හිතන්නේ මේකෙන් earn කරගන්න පුළුවන්. ඩිෆෝල්ට් මේක ක්‍රෙඩිට් 50ක් එනවා. ඩේලි චෙකින් එකත් එක්ක තව 50ක් ඇඩ් වෙනවා කියලා තමයි මම හිතන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මේක ඉස්සරහට යූස් කරලා ඔයාලත් කමෙන්ට් කරන්න. මාත් පින් කරලා තියන්නම් කමෙන්ට් එකක් මොකද්ද මෙතන වෙන්නේ කියලා. මෙතන රීඩම් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මං හිතන්නේ මෙතන රීඩම් කෝඩ් එකක් ගහලා ක්‍රෙඩිට් ක්ලේම් කරගන්න ඔප්ෂන් එකකුත් දීලා තියෙනවා. හරි, මේක ඕපන් සෝස් වර්ෂන් එකක් කියවනේ. හැබැයි මේකේ ලිමිටේෂන් එකනේ අපිට යූස් කරන්න දීලා තියෙන්නේ. හරි, අපි බලමු මේකෙන් තව මොනාද කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ක්‍රෙඩිට් earn කරන්නත් මෙතන ඔප්ෂන් කිහිපයක් දීලා තියෙනවා. ඒව ගැන වැඩි විස්තර මෙන්න මේ සලකුණු ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ ක්‍රෙඩිට් earn කරන එක වැඩ කරන්නේ කියලා. හරි, දැන් අපි ගොඩක් දේවල් මේ AI tool එක ගැන කතා කරපු නිසා කොහොමද මේකෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා බලමු. මුලින්ම මම මේ tool එක යූස් කරන්න කලින් මම Quant LM එක ඇතුලේ තියෙන මේ default ප්‍රොම්ට් එකක්ම යූස් කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරලා බලනවා කොහොමද එතන ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් මම මෙතන වීඩියෝ එකක් ජෙනරේට් වෙන්න දැම්මා. හරි, මෙතනදී අපිට මේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න බෑ කියනවා. 2 මිනිට් රික්වෙස්ට් තියෙන නිසා, ඒක නිසා අපිට පස්සේ try කරන්න කියලා තමයි මෙතනින් මෙයාලා කියන්නේ. හරි, අපි ඒක ඒ විදිහට නවත්තලා අපි මෙතනින් ගිහිල්ලා බලමු කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. සමහරවිට අර ඩීප් සීක් ආපු දවස්වල වගේ මේකෙත් ලිමිට් වෙලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි අපි try කරලා බලමු. ඉතින් මෙතනින් අපි AI වීඩියෝ කියන එකට ගිහිල්ලා text to video option එක තමයි මම try කරන්න යන්නේ. මේකේ බලන්න 2.1 plus model එක තමයි දැනට default select වෙලා තියෙන්නේ. ඒක තමයි අලුත්ම model එක. ඉතින් මම මේකට prompt එකක් දෙනවා මෙන්න මේ විදිහට. හරි, මම මේ විදිහට මෙතනට ප්‍රොම්ප්ට් එකක් දුන්නා. ප්‍රොම්ප්ට් එකක් දීලා ඉවර වෙලා මම මෙතනින් ඉතුරු ටිකක් බැලුවා. මෙතනින් මම දැන් generate video කියන එක ක්ලික් කරනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ක්‍රෙඩිට් 10ක් යනවා කියලා දාලා තියෙනවා. අපි බලමු මෙතන වීඩියෝ එක generate වුණාට පස්සේ මොන වගේද මේක පෙන්වන්නේ කියලා. ඉතින් මේකේ estimate time එක විනාඩි 41ක් කියලා තමයි පෙන්වන්නේ. මං හිතන්නේ මේක වීඩියෝ ජෙනරේට් කරන්න නොමිල දෙන නිසා වෙන්න ඇති. ලොකු ට්‍රැෆික් එකක් ඇති සමහර විට අපේ වීඩියෝ එක ජෙනරේට් කරන්න යම්කිසි පෝලිමක තියලා එතනින් අපිට අවස්ථාවක් කරන් දෙනවා කියලා තමයි මම හිතන්නේ. ඒක නිසා අපිට මේකේ වීඩියෝ එකක් ජෙනරේට් වෙනකන් ටික වෙලාවක් බලන් ඉන්න සිද්ධ වෙනවා. අපි එතකන් ඉමේජ් ජෙනරේෂන් පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් මම මෙතනත් ඉමේජ් ජෙනරේෂන් එකෙත් van 2.1 plus model එක සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒකටම මම මෙතනින් prompt එකක් දෙනවා. හරි, මං ඒකටත් මෙන්න මේ විදිහට prompt එකක් paste කරගත්ත. මේ prompt එක මම දැන් දෙන්න යන්නේ. මේකේ අපිට style pattern එකක් select කරන්න පුළුවන් මෙතනින්. හරි, එතනින් මං වැඩි හිතන්නේ නැතුව style එකක් select කරා. ඊට පස්සේ මෙතනින් මං generate image කියන එක click කරනවා. ඉතින් ඒකත් මේ විදිහට create වෙනවා. මං හිතන්නේ එකපාර අපිට images 4ක් මෙයා generate කරලා දෙනවා. අපි ටේකින් කම්පයා කරලා එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් වගේ තමයි මට නම් හිතෙන්නේ. අපි බලමු මෙතන කොහොමද ඒක ජෙනරේට් වෙන්නේ කියලා.
හරි මෙන්න මේ විදිහට තමයි අපිට ඉමේජස් ටික ජෙනරේට් උනේ. හරි සාමාන්‍ය මට්ටමක ඉමේජස් ටික තියෙනවා. හැබැයි අපිට දැනට තියෙන අනිත් AI වල තරම් ඉමේජස් වල ක්වොලිටි එකක් නෑ වගේ තමයි පේන්නේ. සමහර විට මම සිලෙක්ට් කරපු මොඩ් එක නිසාද දන්නේ එහෙම උනේ. මම වෙන එකක් සිලෙක්ට් කරලත් ඉමේජ් එක ජෙනරේට් කරලා බලන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මට තවත් ඉමේජස් ටිකක් ජෙනරේට් කරලා දුන්නා. ඒක නම් සැලකිය යුතු මට්ටමක හොඳ ඉමේජස් ටිකක් තමයි ජෙනරේට් කරලා දුන්නේ. ඉතින් මෙන්න මේ ඉමේජ් ටික ගත්තා වහම ගොඩක්ම රියලිස්ටික් වගේ පේනවා. හරි ඉතින් තාමත් අපේ වීඩියෝ ජෙනරේට් වෙන වැඩේ නම් සිද්ධ වෙනවා. ඉතින් මේකට තව අපිට විනාඩි 38ක් බලාගෙන ඉන්න වෙනවා. මං එහෙනම් විනාඩි 38කින් ඇවිල්ලා බලන්න මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ මම මේ මොඩල් එක යූස් කරලා හදපු වීඩියෝ කිහිපය. මම මේ ටික ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න. මේ තියෙන්නේ මම දැන් ටිකකට කලින් වීඩියෝ එකේ පෙන්නපු ප්‍රොම්ප්ට් එක දීලා හදාගත්ත වීඩියෝ එක. ඉතින් මේකේ ප්‍රොම්ප්ට් එක මෙයාලා දීලා තිබ්බ ප්‍රොම්ප්ට් එකක්මයි මම යූස් කරේ. ඉතින් මේ වීඩියෝ එක මම ජෙනරේට් කරන්න යූස් කරේ text to video කියන මොඩල් එක. මේ තියෙන්නේ text to video 2.1 plus මොඩල් එක තමයි මම යූස් කරේ. ඊට පස්සේ ඊට උඩින් තව වීඩියෝ එකක් තියෙනවා. මේක මම ඊට පස්සේ ජෙනරේට් කරපු වීඩියෝ එක. මේකෙදි මම මේක ජෙනරේට් කරන්න ඉමේජ් එකක් යූස් කරලා තියෙනවා. අන්නේ ඉමේජ් එක යූස් කරපු නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් උනේ. ඉතින් මේ තියෙන්නේ මම මේකට යූස් කරපු රෙෆරන්ස් ඉමේජ් එක. එතකොට මේකේ තියෙනවා ඉමේජ් ටු වීඩියෝ කියලා ඔප්ෂන් එක. මෙතනින් ඔයාට ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා මෙතනින් ප්‍රොම්ප්ට් එකකුත් දීලා මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මම යූස් කරපු ප්‍රොම්ප්ට් එක. මම ඒක මෙතනින් පේස්ට් කරලා පෙන්නන්න. මෙතනට ඇඩ් කරගන්න ඉමේජ් එක මුලින්ම. මෙන්න මේ විදිහට ඉමේජ් එක අප්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මෙතනින් ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මේ තියෙන්නේ මම මේ විදිහට දුන්න ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එකට අනුව තමයි මෙන්න මේ විදිහට අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරලා දුන්නේ. හරි ඔහොම තමයි අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරලා දුන්නේ. මේ වීඩියෝ එකේ මෙයාලා මියුසික් එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි ඒ වීඩියෝ එකේ අවුට්පුට් එක. ඊට පස්සේ මම මේ ප්‍රොම්ප්ට් එක විතරක් දීලා තව වීඩියෝ එකක් ජෙනරේට් කරගත්තා. මේ තියෙන්නේ මේ වීඩියෝ එක. ඔන්න ඔය විදිහට තමයි මේකෙන් වීඩියෝ ජෙනරේට් කරන්නේ. මේකේ තියෙන්නේ text to video ප්‍රොම්ප්ට් එක. එතකොට මේ විදිහට නෙවෙයි ඒක ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ. මෙහෙම text to video කියන තැනට ප්‍රොම්ප්ට් එක දීලා. මෙතන aspect ratio එක අපිට select කරන්න පුළුවන්. මේක මම හදලා තියෙන්නේ 9:16 මොඩල් එකෙන්. ඊට පහළ වීඩියෝ අපි හදලා තියෙන්නේ 16:9 යූස් කරගෙන. එතකොට ඔය විදිහට තමයි අපිට වීඩියෝ අවුට්පුට් මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ ටාස්ක් ටික ඔය විදිහට ඉවර වෙනවා. එතකොට දැන් ඔයාලට වීඩියෝ එකේ මෙතනින් ඉස්සරහට මෙයාලා දීලා තියෙන රෙෆරන්ස් වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. කැමති නම් ඔයාලට එතනින් එහාට ඒවා ටික බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් මේ AI එක මොන වගේද වැඩ කරන්නේ කියලා.